ආයුබෝවන් ලෝකයේ තිබෙන රටවල් වල වැදගත්ම අංගය තමයි තමන්ගේ රටේ තිබෙන ආරක්ෂාව ඒ සඳහා වුන් විශාල ශ්‍රමයක් හා ඩොලර් බිලියන ගණන් මියදම් කරනවා එමගින් යුද පුහුණුව විවිධ තාක්ෂණයන් විවිධ ආයුධ වර්ග සංවර්ධනය කිරීම සිදු කරනවා අද අපි කතා කරන්නේ ලෝකයේ ප්‍රබලම හමුදාවන් 10 පිළිබඳවයි මේ සැසඳීමේදී ආයුධවල හැකියාව සෙබළුන්ගේ ප්‍රමාණය සැපියුම් හැකියාව ආදී ගොඩක් කරුණු බලපානවා අපි එහෙනම් දැන් බලමු ඒ කවුද කියලා අංක 10 ඉතාලිය ඉතාලියේ සෙබළුන් ගණන 171,000ක් පමණ වන අතර ආරක්ෂක වීදම වසරකට ඩොලර් බිලියන 29ක් පමණ වෙනවා ගොඩබිම ආරක්ෂාව සඳහා යුද ටැංකි 200ක්ද සන්නද්ධ රථ 2600ක්ද සෙල් ප්‍රොපල්ඩ් කාලතුවක්කු 54ක්ද මල්ටි ලොන්ච් රොකට් 21ක්ද ඔවුන් සතුව තිබෙනවා ගුවන් හමුදාවේ මුළු ගුවන් යාන 830ක්ද ෆයිටර් ජෙට්ස් 110ක්ද හෙලිකොප්ටර්ස් 400ක්ද ඔවුන් සතුව තිබෙනවා නාවික හමුදාවේ මුළු නැව් 180ක්ද එයාක්‍රාෆ්ට් කැරීස් 2ක්ද ඩිස්ට්‍රොයර්ස් 4ක්ද සබ්මරීන්ස් 8ක්ද තිබෙනවා අංක 9 තුර්කිය තුර්කියේ සිටින මුළු සෙබළුන් ගණන 355,000ක් වන අතර වසරකට ආරක්ෂාව සඳහා වැය කරන මුදල ඩොලර් බිලියන 19ක් පමණ වනවා ගොඩබිම ආරක්ෂාව සඳහා යුද ටැංකි 2500ක්ද සන්නද්ධ රථ 7000ක්ද සෙල්ස් ප්‍රොපෙල්ඩ් කාලතුවක්කු 1100ක්ද මල්ටි ලොන්ච් රොකට් 300ක්ද ඔවුන් සතුව තිබෙනවා ගුවන් හමුදාවේ ගුවන් යාන 1050ක්ද ෆයිටර් ජෙට්ස් 240ක්ද හෙලිකොප්ටර්ස් 500ක්ද ඔවුන් සතුව තිබෙනවා නාවික හමුදාවේ මුළු නැව් 190ක්ද සබ්මරීන්ස් 12ක්ද තිබෙනවා අංකාට එක්සත් රාජධානිය එක්සත් රාජධානියේ මුළු සෙබළුන් 150,000ක් පමණ සිටින අතර වසරකට ආරක්ෂාව සඳහා වැයවන මුදල ඩොලර් බිලියන 50ක් පමණ වෙනවා. ගොඩබිම ආරක්ෂාව සඳහා යුද ටැංකි 227ක්ද සන්නද්ධ රථ 2300ක්ද සෙල්ස් ප්‍රොපල්ඩ් කාලතුවක්කු 89ක්ද මල්ටි ලොන්ච් රොකට් 35ක්ද තිබෙනවා. ගුවන් හමුදාවේ මුළු ගුවන් යාන 900ක්ද ෆයිටර් ජෙට්ස් 160ක්ද හෙලිකොප්ටර්ස් 270ක්ද තිබෙනවා නාවික හමුදාවේ මුළු නැව් 80ක්ද එයාක්‍රාෆ්ට් කැරියර්ස් 2ක්ද ඩිස්ට්‍රොයර්ස් 6ක්ද සබ්මරීන්ස් 10ක්ද තිබෙනවා අංක 7 ප්‍රංශය ප්‍රංශයේ සෙබළුන් 103ක් පමණ සිටින අතර වසරකට ආරක්ෂාව සඳහා වැය කරන මුදල ඩොලර් බිලියන 64ක් පමණ වනවා. ගොඩබිම ආරක්ෂාව සඳහා යුද ටැංකි 406ක්ද සන්නද්ධ රථ 3200ක්ද සෙල්ස් ප්‍රොපල්ඩ් කාලතුවක්කු 120ක්ද මල්ටි ලොන්ච් රොකට් 10ක්ද තිබෙනවා. ගුවන් හමුදාවේ මුළු ගුවන් යාන 1250ක්ද ෆයිටර් ජෙට්ස් 190ක්ද හෙලිකොප්ටර්ස් 560ක්ද තිබෙනවා නාවික හමුදාවේ මුළු නැව් 180ක්ද එයාක්‍රාෆ්ට් කැරියර්ස් 1ක්ද හෙලිකොප්ටර්ස් කැරියර්ස් 3ක්ද ඩිස්ට්‍රොයර්ස් 10ක්ද සබ්මරීන්ස් 10ක්ද තිබෙනවා අංක 6 දකුණු කොරියාව දකුණු කොරියාවේ සෙබළුන් 590,000ක් පමණ සිටින අතර ආරක්ෂාව සඳහා වසරකට වැය කරන මුදල ඩොලර් බිලියන 43ක් පමණ වෙනවා. ගොඩබිම ආරක්ෂාව සඳහා යුද ටැංකි 2300ක්ද සන්නද්ධ රථ 2800ක්ද සෙල්ස් ප්‍රොපල්ඩ් කාලතුවක්කු 3000ක්ද මල්ටි ලොන්ච් රොකට් 220ක්ද තිබෙනවා. ගුවන් හමුදාවේ මුළු ගුවන් යාන 1600ක්ද ෆයිටර් ජෙට්ස් 430ක්ද හෙලිකොප්ටර්ස් 750ක්ද තිබෙනවා
නාවික හමුදාවේ නැව් 150ක්ද හෙලිකොප්ටර් කැරියර්ස් 1ක්ද ඩිස්ට්‍රොයර්ස් 12ක්ද සබ්මරින්ස් 17ක්ද තිබෙනවා. අංක 5 ජපානය. ජපානයේ සිටින සෙවලුන් ගණන 247,000ක් පමණ වන අතර ආරක්ෂාව සඳහා වසරකට වැයවන මුදල ඩොලර් බිලියන 47ක් පමණ වෙනවා. ගොඩබිම ආරක්ෂාව සඳහා යුද ටැංකි 1000ක්ද සන්නද්ධ රථ 840ක්ද සෙල්ස් ප්‍රොපල්ඩ් කාලතුවක්කු 210ක්ද මල්ටි ලොන්ච් රොකට් 99ක්ද තිබෙනවා. ගුවන් හමුදාවේ මුළු ගුවන් යානා 1550ක්ද ෆයිටර් ජෙට්ස් 370ක්ද හෙලිකොප්ටර්ස් 640ක්ද තිබෙනවා. නාවික හමුදාවේ මුළු නැව් 155ක්ද හෙලිකොප්ටර් කැරියර්ස් 4ක්ද ඩිස්ට්‍රොයර්ස් 26ක්ද සබ්මරින්ස් 20ක්ද තිබෙනවා. අංක 4 ඉන්දියාව. ඉන්දියාවේ සෙබළුන් ගණන මිලියන 1.45ක් පමණ සිටින අතර ලෝකයේම දෙවන ස්ථානය ඔවුන් හිමි කරගෙන තිබෙනවා. ආරක්ෂාව සඳහා වසරකට වැය කරන මුදල බිලියන 67ක් පමණ වනවා. පකිස්තානය හා චීනය සමග ගැටුම් පවතින නිසාම ඉන්දියාවේ හමුදාව දිනු කිරීමට විශාල උත්සාහයක් ගන්නවා. ගොඩබිම ආරක්ෂාව සඳහා යුද ටැංකි 4800ක්ද සන්නද්ධ රථ 2900ක්ද සෙල්ස් ප්‍රොපල්ඩ් කාල් තුවක්කු 200ක්ද මල්ටි ලොන්ච් රොකට්ස් 260ක්ද තිබෙනවා. ගුවන් හමුදාවේ මුළු ගුවන් යානා 2100ක්ද ෆයිටර් ජෙට්ස් 570ක්ද හෙලිකොප්ටර්ස් 700ක්ද තිබෙනවා. නාවික හමුදාවේ මුළු නැව් 300ක්ද එයාක්‍රාෆ්ට් කැරීස් 1ක්ද ඩිස්ට්‍රොයර්ස් 11ක්ද සබ්මරින්ස් 20ක්ද තිබෙනවා. අංක 3 චීනය. චීනයේ සෙබළුන් මිලියන 2ක් පමණ සිටින අතර ලොව වැඩිම සෙබළුන් සංඛ්‍යාවක් සිටින රට වන්නේ චීනයයි. ආරක්ෂාව සඳහා වැය කරන මුදල ඩොලර් බිලියන 178ක් පමණ වනවා. ආරක්ෂාව සඳහා දෙවනුව වැඩියෙන් වියදම් කරන රට වන්නේ චීනයයි. ගොඩබිම ආරක්ෂාව සඳහා යුද ටැංකි 7000ක්ද සන්නද්ධ රථ 4800ක්ද සෙල්ස් ප්‍රොපල්ඩ් කාල තුවක්කු 1700ක්ද මල්ටි ලොන්ච් රොකට්ස් 1770ක්ද තිබෙනවා. ගුවන් හමුදාවේ මුළු ගුවන් යානා 4500ක්ද ෆයිටර් ජෙට්ස් 1670ක්ද හෙලිකොප්ටර්ස් 1000ක්ද තිබෙනවා. නාවික හමුදාවේ මුළු නැව් 700ක්ද එයාක්‍රාෆ්ට් කැරියර්ස් 2ක්ද ඩිස්ට්‍රොයර්ස් 33ක්ද සබ්මරින්ස් 75ක්ද තිබෙනවා. අංක 2 රුසියාව. රුසියාවේ සෙබළුන් ලක්ෂ 9ක් පමණ සිටින අතර වසරකට ආරක්ෂාව සඳහා වැය කරන මුදල ඩොලර් බිලියන 61.4ක් පමණ වනවා. ගොඩබිම ආරක්ෂාව සඳහා යුද ටැංකි 13,500ක් පමණ තිබෙන අතර ලොව වැඩිම යුද ටැංකි සංඛ්‍යාවක් තිබෙන රට වන්නේ රුසියාවයි. ඒ වගේම යුද උපකරණ අපනයනය කරන ප්‍රධාන රටක්ද වනවා. සන්නද්ධ රථ 35,000ක් පමණ තිබෙන අතර සෙල්ස් ප්‍රොපල්ඩ් කාලතුවක්කු 5,500ක්ද මල්ටි ලොන්ච් රොකට්ස් 3,600ක්ද තිබෙනවා. ගුවන් හමුදාවේ මුළු ගුවන් යානා 4,200ක්ද ෆයිටර් ජෙට්ස් 1,100ක්ද හෙලිකොප්ටර්ස් 1,400ක්ද තිබෙනවා. නාවික හමුදාවේ මුළු නැව් 400ක්ද එයාක්‍රාෆ්ට් කැරියර්ස් 1ක්ද සබ්මරින්ස් 60ක්ද තිබෙනවා. අංක 1 ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකා එක්සත් ජනපදයේ සිටින සෙබළුන් සංඛ්‍යාව මිලියන 1.4ක් පමණ වන අතර ලොව තුන්වැනියට වැඩිම සංඛ්‍යාවක් සිටින රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ආරක්ෂාව සඳහා වසරකට ඩොලර් බිලියන 693ක් පමණ වැය කරන අතර ඒ ලොව වැඩිම ආරක්ෂාව වෙනුවෙන් වැය කරන මුදලද වනවා. ගොඩබිම ආරක්ෂාව සඳහා යුද ටැංකි 8000ක්ද
සන්නද්ධ රත 30000ක්ද සෙල්ස් ප්‍රොපල්ඩ් කාලු තුවක්කු 900ක්ද මල්ටි ලොන්ච් රොකට්ස් 1000ක්ද තිබෙනවා ගුවන් හමුදාවේ මුළු ගුවන් යාන 14000ක්ද ෆයිටර් ජෙට්ස් 2850ක්ද හෙලිකොප්ටර්ස් 5700ක්ද තිබෙනවා නාවික හමුදාවේ මුළු නැව් 500ක්ද එයාක්‍රාෆ්ට් කැරියර්ස් 11ක්ද හෙලිකොප්ටර් කැරියර්ස් 9ක්ද සබ්මැරින්ස් 70ක්ද තිබෙනවා ලොව ප්‍රබලම හා ශක්තිමත්ම හමුදාවත් සිටින රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි මෙවැනි තොරතුරු දැන ගැනීම සඳහා අප හා එක්වන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම ලයික් කරන්න ෂෙයා කරන්න ඔබගේ වටිනා අදහස පහතින් කමෙන්ට් කරන්න අලුත් වීඩියෝවකින් නැවත හමුවෙමු ස්තුතියි